මේවන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පොහොට්ටුව මූලික කරගත් කොටස 21 ගෙනීමට ප්‍රමාද කිරීම තුළ අපගේ ප්‍රශ්න තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා. කරුණාකර මේ මොහොතේ දේශපාලනය ගැන නොසිතන්න. ඔබේ දේශපාලන අනාගතය ගැන නොසිතන්න. ඇමරිකානු තානාපතිනිය ගෝඨාභය රාජපක්ෂ හමුවුණු වෙලාවේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ පළ කළ අදහස් පිළිබඳව එතරම් සතුටු වෙන්නේ නැහැ. අපට ලැබුණු විශ්වසනීය ආරංචි මාර්ගවලට අනුකූලව මේ ඇමරිකානු තානාපතිනිය මේ ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 21 සම්බන්ධයෙන් පළ කරන ලද මතවාදයන් පිළිබඳව බොහොම පැහැදිලි ආකාරයක සිත්තවුලක සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරිහැටි ක්‍රියාත්මක කිරීමකින් තොරව ඇමරිකාව වැනි රාජ්‍යයන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සඳහා සූදානම් නොමැති බව මනාව මේවන විට පිළිඹු කර අවසන්. රනිල් වික්‍රමසිංහද මේවන විට තමන්ගේ සුපුරුදු දායකත්වය ලබා දෙමින් ඉවත් වෙමින් යම් ආකාරයකින් ආණ්ඩුව ඇතුළත පස්ස ගහමින් සිටින්නේ මේ මොහොත වන විටදී ඔහුද 21 එනතුරු බලා සිටින නිසාය. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවුනොත් කිසිදු රාජ්‍යයක් ශ්‍රී ලංකාවට උදව් කරන්නේ නැති වග මේ වන විට බොහොම පැහැදිලිව පෙනෙමින් තිබේ. මිනිස්සු තෙල් පෝලිං වල අනේක විඳ දුක්ඛ දෝමනස්යන් විඳින්නේ මේසා විශාල මහා ඛේදවාචකයකට මූණ දීලා සිටින්නේ මේ වෙලාවේ තමන්ගේ දේශපාලනය ගැන හිතනවා නම් තමන්ගේ බලය ගැන හිතනවා නම් ඒ තරම් ත්‍රිසං ක්‍රියාවලියක් නැහැ. 69 ලක්ෂයක් දොහොත් මුදුන් දීලා ඡන්දේ දීලා පත් කරපු ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ පැහැදිලි ලෙසම 21 බලාත්මක කිරීම සඳහා ක්‍රියාවලිය දියත් කළ යුතුමයි. මේ ගෙවුණු සතියේ කැබිනට් එකට 21 ඉදිරිපත් කළෙත් නැහැ. මේ විදිහට වැඩ කරන්නේ කොහොමද? 21 ඉදිරිපත් නොකර මේ විදිහට ඉන්නේ කොහොමද? අපි පැහැදිලිව ප්‍රශ්න කරනවා. වහා 21 ගේන්න ඕනේ. මේ මිනිස්සු වේදනාව විඳින්නේ ජාත්‍යන්තර සහාය 7-5ක් නැති ලංකාවට. මේ ලංකාවට ජාත්‍යන්තර සහාය ගේන්න නම් අනිවාර්යයෙන්ම 21 සම්මත කර බලාත්මක කර ගත යුතුවම ඇත. 21 පස්සට දමමින් ඉන්නේ තමන්ගේ දේශපාලන අනාගතය රැකගන්නට වීම ලැජ්ජා සහගත වග අපි බොහොම පැහැදිලිව කියනවා. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා දිත්තපුරවැසි පාවේ සම්බන්ධ කාරණාවලට අදාළව වාරණයන් ගෙනල්ලා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය පවරන තැනට මේ වෙද්දී ඇමරිකාව චීනය පවා ලංකාව දෙස බලාගෙන ඉන්නවා. හැබැයි තවදුරටත් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් අසමත් ජාති දේශපාලනයක් කරනවා නම් ඒක කිසිසේත්ම අපි පිළිගන්න ලෑස්ති නැහැ. වහා 21 එළඹෙන කැබිනට්ටුවට පැමිණිය යුතුමයි. ඒ කැබිනට්ටුවෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණිය යුතුමයි. 21 පිළිබඳ ඇමරිකානු තානාපතිනියත් එය ඉටු කරන්නට බැඳී නොසිදීම පිළිබඳ කනගාටුව පළ කරන තැනකදී ලංකාවේ පාලන තන්ත්‍රය ඇයි තවමත් 21ට කල්මරමින් සිටින්නේ කියන දේ පිළිබඳ අපිට ඇති කරන්නේ මවිතයක් මහත්වරුනේ. කරුණාකර වහා 21 රැගෙන එනු. වහා 21 ක්‍රියාත්මක කර ජනපති බලතල කප්පාදු කරනු. වහා 21 හරහා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වග ලෝකයට පෙන්눔 කරන යාන්ත්‍රණය සකස් කරනු අපි ඉල්ලන්නේ එයයි. කොළඹ ඛේදවාචකයක් මේ වන විටදී නගර සීමාව තුළ පෞද්ගලික සහ රජයේ පාසල් වසා දමන්නට රජය තීරණය කරන්නේ පවතින තත්ත්වය පැහැදිලි කරගනිමින් මේ වන විට නගරයේ සෑම තැනකම 3-4 පෝලිං කියන්නේ ලේන් 3-4ක් වැහෙන විදිහට පෝලිං ඇති වී හමාරයි. මේ ඛේද වාචකය ඇති වූයේ ඔබ විසින්මයි කියලා පොහොට්ටු ආණ්ඩුවට අපි ඍජු ඇඟිල්ල දික් කරනවා. පොලිසිය මේ වෙලාවේ පිස්තෝල අරගෙන දඟලන්න එපා. මිනිස්සු ඉන්නේ මාර පීඩනයක මාර ප්‍රශ්නයක. කරුණා කරලා මේවා යහපත්ව කතාබහ කරලා විසඳ ගන්න ඕන තැනක අප සිටින්නේ. මේවායේ ඛේදවාචකයේ දරුණුභාවය කවුරුත් තේරුම් ගන්නට ඕනේ. පොලිසියට පෝලිං වල ඇවිල්ලා නැතුව තේලුම් ගහන්න දෙන එක බරපතල ඛේදවාචකයකට යන්න පුළුවන්. අපි දන්නවා පොලිසියත් අත්‍යවශ්‍ය සේවා තමයි. හැබැයි ක්‍රමවේදයක් හදන්න එක්කෝ ෂෙඩ් වලින් ගහගන්නේ නැතුව ඔවුන්ට පුළුවන් නම් ඩිපෝ වලින් ගහගන්න අවස්ථාව සලසලා දෙන්න. ඔවුන්ට නැත්තම් පොලිසිය මූලස්ථානවල මොකක් හරි වැඩපිළිවෙලක් හදලා දෙන්න. මේ කරන වැඩෙන් වෙන්නේ මහා ඛේදවාචකයක්. මොකද මිනිස්සුන්ට මේ වෙලාවේ තේරුම් කරවන්න අමාරුයි පොලිසියට අපි අත්‍යවශ්‍ය සේවා කියලා තෙල් දෙන්න ඕනේ කියලා. මොකද දවස් 3-4ක් පොලිමේ ඉන්න මිනිහෙකුට
මේ කියන දේවල් කන් දෙන්න විදිහක් නැහැ. ඒ නිසා බොහොම අවබෝධයෙන් යුතුව තේරුම් ගත යුතු දේ තමයි මේ වෙලාවේ ඇවිලෙන් නැති වෙන්න වැඩ කරන්න තීන්දුව తీරන ගන්න හරක් නෙමෙයි මොලයක් ඇති මිනිස්සු රට පාලනය කරන්න ඕනේ. ඒ නිසා කරුණා කරලා මහා ගින්නක් ඇවිලෙන්නට කලින් දැන්ම පොලිසියට වෙනම තැන්වලින් තෙල් ලබා ගන්න ඉඩ කඩ දෙන්න. අපි විරුද්ධ නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට තෙල් සම්පාදනය කළ යුතුයි. හැබැයි ඒක සාමාන්‍ය මිනිස්සු ඉන්න පොලිමේම තෙල් ගහන්න දීම ඇතුළත වෙන්නේ අර ගෝල්ෆේ සරගලයක් තියෙන වෙලාවකදී මහින්ද රාජපක්ෂ තමන්ගේ පොට්ටු සමාජිකයෝ අර්ලේගහ මන්දිරයට කැඳවුවා වගේ. ඉතින් ඒ නිසා ඒ විදිහට ඇවිලෙන තැනට වැඩ කරවන්න එපා කියන ඉල්ලීම බොහොම ගෞරවයෙන් යුතුව සිදු කරනවා. කරුණාකර තිරසාර වැඩපිළිවෙලක් හදන්න මේ වෙලාවේ. නැතිනම් මේ කේදවාචකයේ කොතනින් කෙලෙස නිමා වේවිද කියලා අපිට හිතා ගන්න බැරි වේවි. කරුණා කරලා බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න. නැතිනම් සිද්ධ වෙන්නේ මහා කේදවාචකයක් වගේ කවුරුත් මතක තියා ගන්න. ලංකාවේ දේශපාලනය අතිශය කේදණීය තැනයි මේ අපි ඉන්නේ. ලංකාවේ දේශපාලනයේ අතිශය තීරණාත්මක තැනයි අපි මේ සිටින්නේ. කුමන මොහොතකදී මේ රාජ්‍යයේ මේ වැඩ කටයුතු නවත්තලා මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්න කියාවිද කියන දේ පිළිබඳ මිනිස්සු බලාගෙන ඉන්නේ. මොකද ඒ තරමටම රට අක්‍රීයයි. සිස්ටම් චේන්ජ් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කෝ යකෝ මේවා කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. කිසිදු ප්ලෑන් එකක් නැතුව මී හරක් රැලක් වගේ තීන්දුව తీරන අරගෙන අන්තිමේදී සිදුවෙච්ච ඛේදවාචකය බලන්න. දැන් කියන්න පුළුවන් ද ලෝකේ මොන රටේද මේ විදිහට කරලා තියෙන්නේ? කිව්වනේ උද්දමනේ අර රටෙත් වැඩි වෙනවා, මේ රටෙත් වැඩි වෙනවා. තෙල් නැති නිසා රට නවත්තලා තියෙන්නේ ලෝකේ මොන රටේද කියලා කරුණා කරලා ඔය වටේ ඉඳන් ආලවට්ටම් දාපු ඇම්බැට්ටේන්ට අපි කියනවා. දැන් කියන්නකො කොයි රටේද මෙහෙම කරලා තියෙන්නේ? දැන්වත් තේරුම් ගන්න මේක සම්පූර්ණයෙන්ම අනලා විනාශ කරපු නිසා මේ ඛේදවාචකයේ උතුරලා ගියා. දැන් අපිට කරන්නට ඉතිරි වෙලා තියෙන්නේ මඤ්ඤොක්ක දඩු ඉඳන්න නෙමෙයි, මඤ්ඤොක්ක දඩු ඉඳලා කණේක නෙමෙයි තිරසාර වැඩපිළිවෙල. ලෝකෙට කතා කරලා දැවැන්ත ආකාරයේ ණය ආධාර සමුලුවක් එක්ක ඉදිරියට යාමක් අවශ්‍ය කරලා තියෙන වෙලාවක් මේක. මේ වෙලාවේ මඤ්ඤොක්ක දණ්ඩද මිරිස් පැලේද මේක නෙමෙයි ප්‍රශ්නේ. බෙහෙත් ටික ගේන්න ඕනේ, හොස්පිටල් ටික දුවන්න ඕනේ, පෞද්ගලික රෝහල් ටික වැඩ කරන්න ඕනේ, මේව ටික දුවන්න ඕනේ. මඤ්ඤොක්ක දණ්ඩ ඉඳලා බඩගෙන කතා කරලා මේ ප්‍රශ්නේ තේර විසඳ ගන්න බෑ. කරුණා කරලා 21 බලාත්මක කරන්න, ලෝකයේ යලි ශ්‍රී ලංකාවට ගෙන්ව ගන්න, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එන්න. දුර්දාන්ත ඛේදවාචකයක් ඇති වුණා හමුදා නිලධාරීන් පත් කිරීම පිළිබඳ, හමුදාවට වැඩි බරක් දීම පිළිබඳ ලෝකයේ නිතර නිතර ලංකාව විවේචනය කළා. ඒ විවේචනයන්හි ප්‍රතිඵලයක් විදිහට තමයි අද එකෙක්වත් මේ ලංකාවට උදව් කරන්නේ නැති තැනට ඇවිල්ලා තියෙන්නේ. ලයිට් රේල් එක, සැහැල්ලු දුම්රිය පද්ධතිය, ජපානයේ අපිට නිකන් වගේ දීපු එක, ඒවා ප්‍රතික්ෂේප කරා කමිටු වාර්තා දාලා, ඒවයි ඛේදවාචකයේ මේ වෙද්දි මිනිසුන් මිදිමින් ඉන්නේ. මේ වෙලාවේ අපි කියන්නට ඕනේ චීනවත් අපට උදව් කරන්නේ නැති තැනට ඉන්නවා. දැන් අද වෙනකොට වාර්තා වෙනවා ඉන්දියාව අපකරයක් ඉල්ලනවා. අර විදුලි බල මණ්ඩලයේ සභාපති ඇවිල්ලා කියපු කතාවත් එක්ක ඉන්දියාව ලංකාව පිළිබඳ ඉන්නේ මේ වන විට විවේචනාත්මක මතයක. නිකන් කන්න දීපු මෝදිගේ ෆොටෝ එක ගහගන්න ගෙදර වරදක් නැහැ. ඉන්දියාවේ මිනිසුන්ගේ බදු සල්ලි වලින් මෙච්චර කාලයක් අපි දිව්වේ. අපේ රටේ පාලකයින්ට කරගන්න බැරි වුණා. බන කියපු ඔළුව අතගාලා මේ අයට ගුණගායනා කරපු හාමුදුරුවන්ට ආගමික නායකින්ට කියනවා දැන් මිනිස්සුන්ට කියන්න ඊළඟට මොකද්ද කරන්න කියලා. කරුණා කරලා 21 සම්මත කරලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගේන්න. ඊට පස්සේ ලෝකෙ අපිට උදව් කරාවි. නැත්තම් කිසිදු රටක් අපි දිහා බලන්නේ නැති තත්ත්වයට පත් වෙලා මේක ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන්නේ නැති රජක් විදිහට යන්නේ. ගෝටා ගෝ හෝම් කියලා අරගලයක් ක්‍රියාත්මක වෙමින් තියෙන වෙලාවකදී ඒට කන් නොදෙනවා කියන කාරණය ලෝකයේ පුරා මේ වෙද්දි කතා බහට ලක් වෙලා මාස දෙකක දින 60ක් 70ක් මේ වෙද්දි මිනිස්සු අරගලයක ඉන්නවා. මේවට තිරසාර විසඳුම් ලබා දීම සිදු කළ යුතුව තිබෙනවා. මේ දේවල් නොවෙන්නට මේ රටේ මිනිස්සු උදව් කරන්නේ නැහැ. ඒක මේ පාලකයෝ වහා තේරුම් ගන්න ඕනේ.